මෙයින් බන්දුල වර්ණපුරගේ අන්තිම මුණුපුරා අපි ඉතාම අසරණ තැනක ඉන්නේ වර්ණපුර පවුලම කුඩු වෙන ගහන්න ඉතින් අද හවසට හදලා ආයෙ නෑ දැන් යන්න ඕන හවස වෙන්න කලින් යන්න ඕන බයිනස් අපිට කියන්නේ යන්න කලින් කුඩු ගලනවා ඇයි කියලා කියන්නේ ඔබතුමාට කිව්වම එන්න කරනවා කියලා නමුත් ඔබතුමාගේ වචනේ තහන්න නැති නිර්ධාරීන් ඉන්නවා කියලා කියන්නේ ඒක නිසා අපිට මේක කරන්න ඕනේ කරන්න දෙන්නේ නැහැ දැන් ගිහිල්ලා ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ට ඒගොල්ලෝ දන්නේ නැති ඒගොල්ලෝ කියලා නැති කියලා ඒගොල්ලෝ කියනවා ඔතන ඉන්න ඩිරෙක්ටර් කෙනෙක් දයානි කියලා එයා තමයි මේ ඕඩර් එක දෙන්නේ මේකට. ඔව් දයානි හරි වසයිද? වස නෙවෙයි පහ දුක මම යගේ වස අරින්. 10ක් ගැඹුරු කියලා තමයි මට හිතෙනවා ඊට වඩා ගැඹුරු. අඩි 20ක ගැඹුරකට යන. ඒක තමයි. ඒක කියන්නේ අඩි 10යි කියලා. ඒක තමයි. ඒ 10 පුරාණ බලසෝරක් කියන්නේ අඩි 10යි. මේ කරන වැඩ. ඉතින් මේ මේගොල්ලන්ටත් වඩා උහෙලින් ඉන්නේ සෙක්‍රටරියට් වඩා ඉහෙලින් මේ ඉන්න කට්ටිය ඉන්නනේ පුතා. බලන් ඉන්න දැන්නේ නැවතිලා. ඔව්. ඉන්න නිසා. බලන් ඉන්න අපේතර ඉන්න නිසා. ඉන්න නිසා. වීඩියෝ කරන නිසා. ඒක නිසා තමයි නවත්තල තියෙන්නේ කිසිම දෙයක් නිසා නේ. ආ වීඩියෝ කරන නිසා. වීඩියෝ කරන නිසා. දන්නවනේ මීඩියා ගේක මම ඔක්කොම ඉවරයි තියෙන්නේ. දැන් මෙච්චර කල් අපි නොගියේ දී සෙරසෙන් ඇවිල්ලා එක මේ කට් එකක් කර කට් එකක් දුන්නේ. ඒකත් අපි මහා ලොකුට නෙමෙයි අපි කිව්වේ බොහොම සරල දෙයක් අපි ඉල්ලුවේ. මගර මේක හරියට මෙයා කරනකම් පොඩ්ඩක් මේක නවත්තලා දෙන්න කියලා. මේ මේකලංගෙන. අනේ පාරේ නැත. පොඩි අර මේ කෙහෙල් ගෙවල්ගාවට ගිහින් එතනින් අර අයිනුගේ සීයාගේ ගේ අයිනෙන් යන්නෙම මේ සිද්ධිය කියලා මේ ඇත්තටම මේ බන්දුල වර්ණපුර අපේ ලංකාවේ පළවෙනි ටෙස්ට් ක්‍රිකට් කැප්ටන්ගේ එයාගේ නෝනාගේ පරම්පරාවට අයිති ඉඩමයි සහ තාත්තලාට අයිති දේපල ගේදොර ඉඩකඩම් වල ඒ ඉන්න භූමිය තමයි ඔබ ඉන්නේ දැන් මේ මගේ සීයා මේ අපි කතා කරන්නේ ආරම්භ වෙල HDS ආරම්භ වෙල සීයාගේ අයිති ඉඩම් UDA එකෙන් පවරා ගත්තයි කියලා සෑහෙන කාලයක ඉඳන් ඔවුන් අපිට බලහත්කාරයෙන් ඔවුන්ගේ දේවල් කරන්න උත්සාහ කරමින් හිටියා අපිට කිසි දෙයක් මේ ඉඩම් වල කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ මේ පිළිබඳ සාකච්ඡා මගින් මග කඩින් කඩ පැවැත්ුණා බන්දුල වරුණපුර මහත්මයා මගේ මාමණ්ඩි සෑහෙන කාලයක් තිස්සේ රස්සියා දුනා මේක නිදහස් කරගන්න නමුත් ඒ සඳහා අවස්ථාව කොයිම විටකවත් ලබා දුන්නේ නැහැ UDA එක පැත්තේ අවසානයේ දැන් මේ ඇවිල්ලා තියෙන ඉතාම උච්ච තැනකට ඒ නිසා අපිට සිද්ධ වුණා මේකට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න කුඹුරට ඇවිල්ලා කුඹුරේ ඉස්සරහා හිටගන්න මේ හාරන වල ළඟ මේ ඉන්නේ බන්දුල වර්ණපුරගේ අන්තිම මුණුපුරා මම හිතනවා ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් සහ ක්‍රිකට් කියන නාමය ගැන මතක් කරනකොට ක්‍රීඩාලෝලීන්ට පළවෙනියට මතක් වෙන නම බන්දුල වර්ණපුර අපි ඉතාම අසරණ තැනක ඉන්නේ වර්ණපුර පවුලම මේ මං ක්‍රීඩාලෝලීන්ගෙන් රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න පුළුවන් හැම පැත්තකින්ම නැත්තම් ඉදිරියේදී තාත්තගේ ඉදිරියේ තියෙනවා ඒක මාමගේ ගෙදර මේ ගෙවල් දෙකම මේ කඩා වැටෙන තැනකට එනවා මොකද මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන කැනල් එකක් හදන්න අපිට මේ රටේ දැන් මේ තත්වේ ඉන්න වෙලාවේ සෑහෙන දරුණු පීඩනයක හැම මිනිස්සෙක්ම ජීවත් වෙන්නේ පන්ති ભેදයක් නැතුව මේක අවස්ථාව නෙමෙයි කැනල් හදන්න පොන්ඩ් හදන්න වෝකින් පාත්ස් හදන්න
මේක ගැන තව ස්ටඩි කරන්න වෙයි ඔයගොල්ලන්ට මේ මොකද්ද මේ කරන විශාල ප්‍රොජෙක්ට් එක කියලා. නමුත් මගේ කාරුණික ඉල්ලීම මේකට ස්වාමින් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා ඒ සඳහා අනුග්‍රහය ලබා දෙනවා කියන එක අපිට දැනගන්න ලැබුණා. ඒක ගැන තව හොයලා බලන්න. නමුත් මේ ඔබ පේන මායිමේ මේ අර දැනට පේන අර කළු පාට පස් පේන හරිය එතන කෙළවරේ ඉඳන් මෙහාට තියෙන්නේ අපේ ඉඩම. UDA එකෙන් මේක නිදහස් කරන්න කිව්වට මේක නිදහස් කරලා අපිට ලබා දෙන්නේ නැහැ. දැන් මේ අපි ඉල්ලන්නේ අපේ අයිතිය. අපි අද හවස අගමැතිතුමා හම්බ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. UDA එකට අපි ඇත්තටම අග්‍රාමාත්‍ය කාර්යාලය මං හිතන්නේ කතා කරලා මේ වෙද්දි තියෙන්නේ ඒකේ ඩිසිෂන් එකක් එනකම් මේක කරුණාකරලා නවත්තන්න කියලා. මට දැනෙන්නේ අපිට දැනෙන්නේ නැහැ මොවුන් කිසි කෙනෙක් ඒවට සවන් දෙනවා කියලා. අපිට දැනගන්න ලැබිච්ච ආරංචි අනුව එතුමාට දන්වලා තියෙනවා මේ වෙනකොට කානුව ගෙවල් ළඟටම හාරලා ඉවරයි කියලා. ඒ අතරතුරේ වුන් කරන්නේ අද දවසේ බලහත්කාරයෙන් මේක හාරගෙන එන එක. අපි ඉල්ලීම් සෑහෙන්න කරා, මෙතන ඉන්න නිලධාරීන්ටත් කිව්වා, ඔවුන්ට ඒ ඩිටෙක්ටර්ස්ලට කතා කරන්න කිව්වා. කිසි දෙයක් වෙලා නැහැ. ඉහලින් ඕඩර් එකක් අපිට ලැබිලා නැහැ කියලා වුන් බලෙන් එනවා අපේ ගෙවල් පැත්තට. මේක වගුරු බිමක්. දෙවැනි කාරණේ ඉතාම දරුණුයි. මේ වගුරු බිම කෙළවරේ තමයි අපේ මගේ තාත්තගේ මාමගේ ගෙවල් දෙක තියෙන්නේ. එතකොට මේ කැනල් එක අඩි 20ක් පළලට 20ක් ගැඹුරට කපන්න යන බවයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ. එතකොට වගුරු බිමක එච්චර පහළට කැපුවොතින් ගැඹුරට කැපුවොතින් අපේ ගෙවල් යටින් දියසීරාව යනවා, වතුර යනවා. එතකොට දැනටමත් මාමගේ ගෙදර බිත්ති සෑහෙන දුරකට පුපුරලා තියෙන්නේ. තාත්තලගේ ගෙදරත් බිත්ති ක්‍රැක්ස් තියෙනවා. එතකොට මේක ඉදිරියේදී දරුණු තත්වයක් වෙනවා. අපේ ජීවිතවලට පවා සෑහෙන දරුණු අනතුරක් එන්න පුළුවන්. ඒක නිසා මම කාරුණිකව ඉල්ලා හිටිනවා වගකිව යුතු නිලධාරීන්ගෙන් කරුණා කරලා මේ ප්‍රශ්නේ අපිට නිරාකරණය කරලා දෙන්න. අපේ පරම්පරාවට අයිති ඉඩකඩම් තියෙනවා නම් ඒව පාවිච්චි කරේ නැතිනම් ඔවුන්ගේ ඒ කාර්යයන් සඳහා කරුණාකරලා ඒව නිදහස් කරන්න. අපිට මේ මානසිකව නිදහසේ ඉන්න අවකාශයක් පවතින වෙලාවක් නෙමෙයි. ඒක නිසා කරුණාවෙන් ඉල්ලන්නේ හැමෝගෙම ඉදිරියේදී සමහර විට අපිට මෙතන ඉස්සරහා හිටගෙන බෝඩ් ලෑලි එල්ලගෙන කෑ ගහගෙන මෙතනම ජීවත් වෙන අවකාශයක් එන්නත් පුළුවනි. අපි මේ නිලධාරීන් හැමදෙනාගෙනුත් ඉතාම කාරුණිකව ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් කරුණා කරලා මේ සඳහා ක්‍රියාත්මක වෙන්න. අපේ පරම්පරාවේ අයිති ඉඩම අපිට නිදහස් කරලා දීලා අපිට යහතින් ජීවත් වෙන්න දෙන්න. මොකද බන්දුල වර්ණපුර කියන පුද්ගලයා ෆස්ට් ටෙස්ට් කැප්ටන් විතරක් නෙමෙයි රටේ. මට ඒකට කියන් තියෙන්නේ දන්නෝ දනිති කියන එක. මොකද එතුමා සෑහෙන සේවයක් කරා රටට නිහඬව ක්‍රිකට් වෙනුවෙන් සහ ක්‍රිකට් වල අනාගතය වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් එතුමා කවදාවත් කිසිම දෙයක් රටෙන් ඉල්ලගත්තේ නැහැ, ආණ්ඩුවෙන් ඉල්ලගත්තේ නැහැ. ඉතුරුනේ මේ හදාගත්තු ගේ විතරයි. මැරිලා මාස 3ක් ගියන තුන් මාස දාහන දීලා ඉවර වෙනකොට මෙතන ප්‍රොජෙක්ට් එක පටන් අරගෙන බලහත්කාරයෙන් වුන් දැන් අපේ ඉඩම් ආක්‍රමණය කරනවා. දැන් මෙතනින් ඔයාලගේ කොච්චර බිම් ප්‍රමාණයක් ගන්නද හදන්නේ මේ අරගෙන? 100ට අයිති ඇත්තටම අක්කර 2 මාරක විතර ඉඩම් ප්‍රමාණයක්. එතකොට අපිට ඉතුරු වෙන්නේ මේකේ බරපතලම තත්වය. ගේයි ඉස්සරහා මිදුල හරහා ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මකයි. තාත්තට ඉතුරු වෙන්නේ පර්චස් 20ක 22ක වගේ ඉතා කුඩා බිම් ප්‍රමාණයක්. එච්චර දෙකෙන්ම ඒ අක්කර 2 මාරක ප්‍රමාණය. ඉතින් ඒක සාධාරණයි. අනිත් එක ඊළඟ ප්‍රශ්න තමයි ගේ හදනකොට ප්ලෑන් එකක් පාස් වෙන්න ඕනේ. පාරක් තියෙන්න ඕනේ. නැත්නම් කොහොමද ප්ලෑන් එකක් පාස් වෙන්නේ? සියලු දේවල් සිද්ධ වෙන්නේ තේ අදාළ තැන් වලින්. ඉතින් මේවා ඔය කියන විදිහට UDA එකට අරගෙන තියෙනවා නම්, නාගරික සංවර්ධන අධිකාරියට අරගෙන තියෙනවා නම්, කොහොමද 70 ගණන් වල ගත්ත ඉඩම් වලට 80 ගණන් වල ප්ලෑන් එක පාස් වෙන්නේ ගේ හදන්නේ? ඉතින් මේවා පිළිගන්න පුළුවන් කාරණාද? අපි කියන්නේ අපිට මෙන්න මේ ඇත්ත පෙන්නලා දෙන්න. අපි වෙනුවෙන් වන්දි අරගත්තලු. අපි වෙනුවෙන් වන්දි ගත්ත කෙනෙක්ගේ තමත් නමක් ඉදිරිපත් වෙන්නේ නැහැ කවුද ගත්තේ කියලා. ඒවා දෙන්නත් අදිමදි කරනවා. ඉතින් මේ විදිහට කොහොමද මේක පිළිගන්නේ? මේ දේවල් අයිති අපේ සතුයි කියන එක පෙන්වන්න අපිට සාධක ගොඩයි. අපේ ඔප්පු තියෙනවා, පත්තිරු තියෙනවා. ඉඩම් වල ගන්න පත්තිරු වලනේ අවසානයේ අපිට අයිති නැත්නම් UDA එකට නම වැටෙන්න ඕනේනේ අයිති කියලා. ඒ කිසි දෙයක් වෙනස් වෙලා නැහැ. මේ අක්කර 2 මේ කුඹුරේවත් ඒ දේවල් වෙනස් වෙලා නැහැ. හරි පුදුම සහගතයි මේ රටේ නීතිය ගැන අපි හිතනකොට. මේක දරන්න බෑ ඇත්තටම. අම්මා ඉන්නේ මේ කුඹුරු මායිමේ එහා පැත්තේ දැන් ඉන්නවා. මං අම්මට එන්න කිව්වේ නැහැ මෙතනට. ඇයට තියෙන පීඩනය වැඩි.
තමන්ගේ මහත්ය නැති වෙලා මාස 3ක් ගිහිල්ලා ඒ වෙලාවේ තවත් තමන්ගේ ගේ ඉන්න ගේ හදාගෙන දුක් මහන්සියෙන් හදාගත්තු ගේ නැති වෙනවා කියන එක කොයිතරම් දරුණු තත්වයක්ද? එතකොට ඔබතුමා කවුද එතුමාගේ? මම මේ බන්දුල වර්ණපුරගේ දුව මම එයාගේ මහත්ය. එතකොට දැන් මෙතුමා නැති වෙනකම්මද ඉඳලා තියෙන්නේ මේකට මේ මේකට මේක ඉතා සරලයි ඒ කාරණාව. තාත්තා හොස්පිටලයිස් කරලා හිටියා මේ ඒ සති දෙක ඇතුලේ මීඩියා වල ගියානේ. ඒ විස්තර යන සතියක් යනකොට ස්වාමින් වහන්සේ කෙනෙකුයි ත්‍රී වීල් එකක තව මහත්තයෙකුයි අපි ගෙදර නැහැ අපි තාත්තා ගාව. ඇවිල්ලා මෙතන මේ දේවල් බලලා මේ අපේ ගෙදර හිටපු අය අනිත් අය කිව්වා ඒගොල්ලෝ බලලා ගියා නෑ නෑ අපි UDA එකෙන් ආවේ මේක පොඩ්ඩක් බලලා යන්න කියලා ආපහු හැරිලා ගිහිල්ලා. ඒ ආවේ අපේ ගෙවල් පාරේ ඇවිල්ලා මෙතන සීමාව බලන් ප්‍රොජෙක්ට් එකේ. හරි හරි මේ අමානුෂික තත්වයක් මේක. මේ තාත්තා නැති වෙනකම්ම හිටියද මේ ප්‍රොජෙක්ට්ස් පටන් ගන්න. ඒගොල්ලෝ දන්නවා තාත්තා හිටියා නම් ඊට වැඩිය අපිට වඩා බල සම්පන්නයි කියන එක. ඒක කරන්න දෙන්නේ නැහැ කියන එක. එයා හඬක් නැගුවා නම් රටේ ජනතාව නැගිටිනවා කියන එක. ඉතින් ක්‍රීඩා ලෝලී හැමෝගෙම ඉල්ලන්නේ බන්දුල වර්ණපුර තඹ සතයක් අරන් නැහැ. ක්‍රිකට් බෝඩ් එකෙන් අරගෙනවත් කිසිම තැනකින් මුදල් අරගෙන මේ වංචා සහගත ලෙස වැඩ කරපු කෙනෙක් නෙමෙයි. එයා ඒ නිසයි ඔබ හැමෝම දන්න විදියට ඕනෙම තැනක ඉන්ටර්විව් එකකදී ඔළුව කෙලින් තියාගෙන කතා බහ කරුවේ. ඉතින් අපි ඇත්තට සෑහෙන්න අසරණයි මේ වෙලාවේ. මේ අපි හැමෝම ආවේ ඒකයි මෙතනට පුළුවන් නම් ඔයගලන්ට යන්න අවශ්‍ය නම් මේක මෙතනට ඇවිල්ලා ඕගොල්ලෝ අපිව හාරගෙන යන්න වෙන කරන්න දෙයක් නැහැ. දැන් මෙතනින් අයින් වෙන්නේ නැහැ නේ? මෙතනින් අයින්ට වෙන්නේ නැහැ. අයින් වුණොත් හාරන් ඉස්සරහට එනවා. අයින් වුණොත් හාරගෙන ඉස්සරහට එනවා. සාමාන්‍ය මෙතන මුල්ලිමේ වටිනාකමක් සාමාන්‍ය කොහමද මේ? සාමාන්‍යයෙන් ඉඩම් වටිනාකම කුඹුරු වටිනාකම දන්නේ නැහැ. ලක්ෂ 35ක වගේ අගයක් වෙනවා පර්ච් එකක් දැන්. ගොඩ ඉඩමක. මේක දැන් වගුරු බිමනේ. ඒක නිසා අපි දන්නේ නැහැ ඒකේ වටිනාකම කොහොමද කියන එක. අපි අද උදේ ආවේ අපිට අද හවස අගමැතිතුමා හම්බ වෙන්න අපි අපොයින්ට්මන්ට් එකක් ගත්තා. ඒ අපොයින්ට්මන්ට් එක නිසා අපිට දැනුම් දුන්නා අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මේ සියලුම අයට දැනුම් දෙනවා කියලා. ඒ වේ වෙනතුරු ඒ රැස්වීමෙන් පස්සේ ඒ හමුවෙන් පස්සේ ගන්න තීන්දුවක් තීරණයක් ගන්නාතුරු තාවකාලිකව මේ ව්‍යාපෘතිය නවත්තන්න කියලා. නමුත් අද උදේ අපි ගියා සුරණිමල් පෙරේර මහත්මයා හම්බ වෙන්න. එතුමාත් ලේකම්තුමා එතුමා අපිට පොරොන්දුවක් දුන්නා. එතුමා අපිට වචනයක් දුන්නා. අද මේ මේ මොහොතේ සිට අද උදේ ඉඳලවත් ඒ සියල්ල නවත්වනවා. නවත්වලා ස්වාධීන කමිසමක් දාලා දෙපැත්තටම අහුන්කම් දීලා UDA එකටත් අපිටත් සාධාරණව කරුණු ඉදිරිපත් කරලා මෙතන තියෙන ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳලා යම් සහනයක් ලැබලා දෙන්න කියලා අවම ප්‍රමාණයෙන් බන්දුල වර්ණපුර මහත්මයාගේ ඒ පවුලේ අයට. මොකට හේතුව බන්දුල අයියාට කිසිම හේතුවක් නිසාවත් මේ කරන ලද ක්‍රිකට් ක්‍රීඩාව නිසාවත් ඒ සේවය නිසාවත් එක තඹ සතයක දෙයක් නිකං රජයෙන් ලැබිලා නැහැ. එතුමාගේ දාඩිය මහන්සියෙන් හම්බ කරගෙන ජීවත් වුණේ. මේක මගේ 100ට අයිති දේපලක්. ඒ දේපල ඒ ආරක්ෂා කරගන්නයි අපි පෙනී හිටින්නේ. එහෙමනම් අපි මෙච්චර කාලයක් ඉතාමත් ඉවසීමෙන් අපිට කරපු අඩන්තේට්ටන් සියල්ල ඉවසගෙන අපි හිටියේ. අපි විශ්වාස කරන නිසා මේක මනුෂ්‍යකමින් විසඳ ගන්න ඕන ප්‍රශ්නයක් නිසා. අද උදෙත් ගියේ එකට අද හැන්දෑවේ අගමැතිතුමා හම්බ වෙලා අපි ඉල්ලන්නේ මානුෂීය තත්වයෙන් අපිට යම් අපිට හිරිහරයක් නොවන විදියට මේ සංවර්ධන වැඩ කටයුතු සිද්ධ විය යුතුයි රටක. නමුත් මිනිසුන්ට හිරිහැරයක් නොවන විදියට අද මේ දවස්වල මිනිස්සු පුදුමාකාර විදියට විශාල පීඩනයකින් මිනිස්සු ජීවත් වෙන්නේ. එහෙම කාලවකවානුවක අපිව මේ තරම් අසරණ කරන්නේ අපිට මේ තරම් අඩන්තේට්ටම් කරන්නේ ඇයි? එතකොට අගමැතිතුමාගේ අපොයින්ට්මන්ට් එක තියෙද්දි ඒකට ඉහළින් ක්‍රියාත්මක වන නිලධාරීන් කවුද? කවුද මේක කරන්නේ? කවුද ඇත්තටම මේක පිටිපස්සේ ඉන්නේ? මොන වගේ දෙයක්ද මේගොල්ලෝ මේ කරන්න හදන්නේ? මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අද උදේ ඔබට පේනවා ඇති අර අතන කෙහෙල් පඳුර තැන තමයි ඊයේ නැවතුවේ. එතන ඉඳලා අද මේ වෙනකන් මේගොල්ලෝ ක්‍රියාත්මක වුණා අද උදේ නවත්වනවා කියලා අපිට කියලා මේ සියල්ල දිනාටම දැනුම් දීලා තියෙද්දිත් අද උදේ මේ මේ ප්‍රමාණය මේ අඩි 20ක වගේ ප්‍රමාණයක් 15ක 20ක වගේ ප්‍රමාණයක් අද උදේ පටන් ගන්න. එතකොට මේ නිලධාරීන්ට දැනුම් දීමක් කළ අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මේක කරනවා නම් අපි කොහෙටද යන්නේ? අපිට මොකද්ද තියෙන සහනය?
අපිට සාධාරණයක් අපිට අහුම්කන් දීමක් මානසික තත්ත්වෙන් අපේ අතින් යම් වරදක් වෙලා තියෙනවා නම් අපි බොරු කියනවා කියලා කියනවා නම් අපිට අවස්ථාවක් දෙන්න සාධාරණ අවස්ථාවදී අපි ඉල්ලන සියලුම මාධ්‍යෙන් මොකද අපිට විශ්වාස නැහැ මේ දැන් කියලා මේක නවත්වනවා කියලා ඒගොල්ලෝ අපව හාරන්න පටන් ගත්තා මේ ඉන්න අයට ඉහලින් බලපෑම් කරනවා කරන්න කියලා මේ ඉන්නේ මේ සුළු සේවකයෝ මේගොල්ලන් බලපෑම් කරනවා මොකද මේගොල්ලන්ගේ රස්සාව නැති වෙනවා ඊළඟට මේ මිනිස්සු කියන දේවල් කරනවා මේ මිනිස්සුත් හරි අසරණයි ඒ නිසා කරුණා කරලා මොකද මම දන්නේ නැහැ මේ පරිසරය ආරක්ෂා කරන්න වෝකින් පාත් හදලා එහෙම නැත්නම් පොකුණු හදලා මේ 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 අලපාරවල් කපලා මිනිස්සුන්ට හිරිහැර කරලා අපි වගේ අයට අසරණ කළා මොකද ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ පවුලේ දේපලට මේ තරම් දෙයක් කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට මොනවා නොකරයිද ඇයි මෙහෙම කරන්නේ අපි තාම ගෞරවයෙන් ඉල්ලනවා ගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි ඔබටත් ඉහලින් ක්‍රියාත්මක වෙන මේ නිලධාරීන් පැලන්තිය වහාම තීන්දුවක් ගන්න අද හැන්දෑවට අගමැතිතුමනි අපි හමු වෙන්නන ඔබතුමාව අපි ඔබතුමාගේ තාමත් ගෞරවයෙන් ඉල්ලන්නේ ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායකයාට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ගෞරවයක් විදියට ඉතාමත් මානුෂීය තත්වයෙන් අපිට යම් සහනයක් ලැබලා දෙන්න කියලා මොකද මේක කුඹුරක් මේ කුඹුර කරපු කුඹුරක් මේක 1979 දී ගැසට් කරලා පවර ගන්න හදනකොට මේක කුඹුරක් විදියට තිවිච්ච දෙයක් ඒ නිසා මේ කුඹුරක් මේක ඇයි මේ කුඹුරක් වහන්න හදන්නේ ඇයි මේ කුඹුරක් කපලා වෝකින් පාත් ගහලා පොකුණු හදලා මොකද බලාපොරොත්තු වෙන්නේ රටේ මිනිස්සුන්ගේ බඩ පිරෙනවද මෙහෙම කරලා මේ කුඹුර කරන්න ඉඩ දෙන්නේ නැත්තේයි අපි බලාපොරොත්තු වෙන එකමද අපි මේකෙන් මේ මහල් නිවාස හදන්න නෙමෙයි ගියේ අපි ඉල්ලුවේ කුඹුර හදන්න අපි ඉල්ලුවේ කෘෂිකාර්මික කටයුත්තකට ඒකටත් ඉඩ දෙන්නේ නැත්තම් අපිට තේරෙන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ දැන් මේක හරන්න ආපු අයගෙන් ඔබතුමාලා නිකන් මොනවාරි ඇහුවද අපි ඉල්ලීමක් අපි කීප සැරයක් කිව්වා ඒගොල්ලෝ කිව්වා අද උදේ දැන් මේ ඉන්න අය කිව්වා මෙතනින් ඒගොල්ලෝ යම් ප්‍රමාණයක් හරලා දුන්නා ඉතින් එහාට යන්නේ නැහැ කියලා නමුත් අපි එළියටම බැස්සේ ඒගොල්ලන්ට කියලා නවත්තන්න කියලා ඉල්ලුවා බෑ නවත්තන්න බෑ අපිට ඉහෙලින් කියනවා කරන්න කියලා අපේ අධ්‍යක්ෂකතුමියක් දයානි කියලා එතුමිය කියනවා අපිට මේක කරන්න කියලා අපේ ඉංජිනේරු කොහෙද අධ්‍යක්ෂකතුමිය UDA UDAගේ මේ ඩිරෙක්ටර් ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් එයා කියනවා මේක නවත්තන්න එපා කරගෙන යන්න කියලා ඒගොල්ලෝ කියනවා සර් අපි නැවැත්තුවටින් අපිට ප්‍රශ්නයක් වෙනවා මොකද හේතුව මේ සුළු සේවකයෝ තමයි පොලිසිය යන්න ඕන උසාවිය යන්න ඕන ඔය නිලධාරීන් ඉන්නේ කාමර ඇතුළේ විතරයි ඒගොල්ලෝ එන්නේ නැහැ ඒගොල්ලෝ නිකන් බොරුවට එහෙට මෙහෙට කියනවා හා කියනවා නෑ කියනවා බෑ කියනවා අපිව අවුරුදු 20ක් 30 30ක් 30 මේ අඳවනවා කියලා මේ මොකද්ද මේගොල්ලෝ කරලා බලාපොරොත්තු වෙන්නේ මේ නිලධාරීන් තමයි සියලුම රජයන් වටන්නේ එනිසා ගරු ජනාධිපතිනි අගමැතිතුමනි ඔබට ඉහලින් ඉන්න මේ නිලධාරීන්ව වහාම ක්‍රියාත්මක වෙලා මේ අයව නවත්තන්න මේ අයව අඳුර ගන්න මේ අයට සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න එහෙම නැති වුණොත් මොකද අද උදේ ලේකම්තුමා හම්බ වෙලා මේ කියන දේ මේ තප්පරෙන් වෙනස් වෙනවා නම් ඒව ක්‍රියාත්මක නොවනවා නම් මම දන්නේ ඒ අය ඉන්න මොකටද කියලා එනිසා කරුණාකරලා පිතාමත් ගෞරවයෙන් ඉල්ලාද හැන්දෑව වෙනකොට අපිට මේ සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලබා දෙන්න. මොකද සුරණිමල් පෙරේරා මහත්මයා අපිට කිව්වක් ස්වාධීන කමිටුවක් පත් කරලා දෙපැත්තටම හුඟන් දෙන්නම්. UDA එක පැත්තෙන් ඒගොල්ලන්ට කියන්න තියෙන කාරණා කියන්න, ඔබේ පැත්තෙන් කියන්න තියෙන කාරණා කියන්න. අපි කියලා යම් මානුෂීය පදනමකින් මේක විසඳමු. නීතිය නෙවෙයි හැම දෙයක්ම. මෙතන මනුෂ්‍යත්වය තියෙනවා. හැමතිස්සෙම නීතිය විතරක් තියුණොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණක් ඉතුරු වේවි. මිනිස්සු නැති වේවි. ඒකද බලාපොරොත්තු වෙන්නේ. ඉතාමත් ගෞරවයෙන් ඉල්ලනවා හැම දෙනාගෙම ලංකා වාසී සියලු දෙනාගෙම ලංකාවේ ඉන්න පිට ඉන්න සියලු දෙනාගෙම ඔබ බන්දුල වර්ණපුර කියන ඒ අසහාය ක්‍රිකට් ක්‍රීඩකයාට යම් ගරු කිරීමක් තියෙනවා යම් ආදරයක් තියෙනවා නම් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නාමයෙන් අපිත් එක්ක එකතු වෙන්න මේ කටයුත්තට මොකද මේක දැඩි අසාධාරණයක්. ඉතාමත්ම අමානුෂික දෙයක්. මම දන්නේ නැහැ කහ රෙද්දක් පෙරවගත්ත කෙනෙකුට මේ වගේ පහත් වැඩක් කරන්න පුළුවන්ද කියලා. ඔබතුමා කවුද කියලා කියන්නේ එතුමගේ? මම ලහිරු අරඹවෙල මම බන්දුල වර්ණපුරතුමාගේ ඥාති සහෝදරෙක්.